මේ වෙලාවේ අපේ රට ලොකු ආර්ථික පීඩාවට මුහුණ දීගෙන ඉන්නවා. අපේ ණය ප්‍රමාණය සාමාන්‍ය එළියට එන වාර්තාව අනුව බිලියන් ඩොලර් 50 ගානක් 52ක් 60ක් අතර කියලා වාර්තා වෙනවා. හැබැයි අවුරුදු 30ක යුද්ධෙදී අපිට ඍජුවම බිලියන් ඩොලර් 200ක් නැති වුණා කියලා ඉන්දියන් එක්ස්ටර්නල් මිනිස්ටර් ශිවශංකර් මේනන් ලියපු චොයිසස් කියන පොතේ ද චොයිසස් මේකින් ඔෆ් ඉන්ඩියන් ෆොරින් පොලිසි කියන පොතේ සඳහන් වෙලා තියෙනවා ඩිරෙක්ට්ලි අපිට බිලියන් ඩොලර් 200ක් මේ රටට අයිමි වුණා කියලා. එතකොට අපිට ඩොලර් බිලියන් 52ක් ණය වෙලා මේ රට බංකලොත් වෙලා මේ රටේ කෝටි 2කට වැඩිය ජනතාව කණ්ඩත් නැතුව ලොකු දුකක් පාරට ඇවිල්ලා ලොකු දුකක් විඳින කාලේ සමස්ත රටම බලනවා දකුණේදියා. දකුණේ දේශපාලකයෝ කරපු වැරදි කතා වෙනවා. නමුත් අපිට දකින්න නැහැ උතුරේ දේශපාලකයෝ කරපු මේ බිලියන් ඩොලර් 200ක අලාභානගෙන කතාවක්. ඒ අය දිගින් දිගට පිටරටවල් වලට ගිහිල්ලා අපේ රටගෙන සම්පූර්ණ වැරදි ප්‍රචාර අරගෙන ගියා. ජෙනීවා වලට ගියා. මානව හිමිකම් කවුන්සිල් වලට ගියා. යුරෝපා සංගමයට ගියා. හැම රටටම ගියා. ගිහිල්ලා කිව්වේ අපේ රට මිලේච්ඡ විදියට මානව හිමිකම් උල්ලංඝනය කරනවා. යුද අපරාධ කරනවා. අපේ මිනිස් දෙමළ ජනතාව අපි මයිනෝරිටි දෙමළ ජනතාව සුළුතරයක් ඒ සුළුතරයට හැමදාම පාර දෙනවා ජෙනෝසයිඩ් කරනවා ඒ කියන්නේ සමුළු ඝාතනය කරනවා ඕව තමයි එක්කෙනෙක් නැතුව හැම කෙනාම කිව්වේ 2021 එල්ඩිරි පාලන කාලේ TNA කියලා සංවිධානයක් ඇදුනා ඒක සාමාන්‍යයෙන් දෙමළ පළාත්වල කියන්නේ ටයිගර් නොමිනේටඩ් ඒජන්සි කියලා ඒක තමයි ඇත්ත LTD සංවිධාන තමයි මේ දේශපාලකයෝ ඔක්කොම එකතු කරගෙන 2001 ඇදුවා අදලා 2004 ඡන්දවලට මේගොල්ලන්ව දැම්මා. හරිද? එතකොට ඉතල බලන්න ආයුධ සන්නත්ත කල්ලියක් කන්ට්‍රෝල් කරන ප්‍රදේශයේ ඡන්දයක් තියලා ඒ ඡන්දය හරහා 22ක් පාර්ලිමේන්තුවට ආවා. එතකොට මොන වීලුවක්ද ඉතල බලන්න එතන ආයුධ සන්නත්ත කල්ලියක් කන්ට්‍රෝල් කරන පළාතේ ඉඳලා 20ක් වෙන පාර්ලිමේන්තුවට එන එක වළංගුයිද මේක හරි ක්‍රමයට ඒගොල්ලන් ඇවිල්ලා ඇතිද කියලා මේ කල්පනා කරන්න පුළුවන් මොකද මේක අපි විතරක් නෙමෙයි කියන යුරෝපා සංගමය ඉලෙක්ෂන් කොමිෂන්ස් රිපෝර්ට්ස් තියෙනවා 2004 LTD පාලන කාලේ කොහොමද මේ 22ක් ආවේ කියලා පාර්ලිමේන්තුව ඇතුලේ සම්පූර්ණ ඡන්දය හොරකම් කරලා මිනි මරලා ඒක ඡන්දයක් කියලා කියන්න බෑ unconstitutional some rocks from Tamil areas some crooks තක්කඩියෝ ටිකක් හොර වංචා දූෂණය කරන මිනිසු ටිකක් පාර්ලිමේන්තුව ඇතුළට ඡන්ද මාර්ගෙන් බොරු ඡන්දයක් පෙට්ටි මාරු කරා ඡන්ද දැම්මා උම්ම දාලා ඒගොල්ලන්ම දාලා ඒගොල්ලන්ම යවුවා ඒ 22ක් ඇතුළට ආපු ලයිස්තුව ඇදුවේ තමල් චෙල්වනුයි මේ ප්‍රභාකරන්ලා ඇතුළුවත් ඒ කණ්ඩායම කියලා ඕනතරම් වාර්තා තියෙනවා DBS ජයරාජ් කියලා කැනඩාවේ ඉඳලා ලියන පිළිගත් ක්‍රෙඩිබල් මාධ්‍යවේදියෙක්ගේ ආටිකල් එකක් තියෙනවා කොහමද මේ අය ආවේ කියලා යුරෝපා සංගමයේත් ඒ ඡන්දෙ පිළිගන්නේ නැහැ කියලා කියලා තියෙනවා. එහෙම 22 ක් ආපු 22 ක්ගේ එක්කෙනෙක් කරපු එක්කෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. එයාගේ නම අපි ගාව තියෙනවා මේ වගේ අනන්ත ප්‍රමාණ එවිඩන්ස්. හැබැයි අදට අපි එකක් එලිදරව් කරනවා. MK සිවාජලිංගම් කියන පුද්ගලයා මම හිතන විදිහට මහාලිංගම්, කනකලිංගම්, සිවාජලිංගම් වෙන්න ඕනේ. 2001 පාර්ලිමේන්තුවට ආවා. 2004 ආවා. මේ දෙපාරම ආවේ LTT පාලන කාලේ. ඒ කියන හොරෙන් හොර ඡන්ද දාලා මිනිසු තර්ජනය කරලා LTT තමන්ගේ උමනාවට මේ මිනිස්සුයව යවුවා. ඊට පස්සේ 2010, 2015, 2020 කිසිම ඡන්දවල මෙයා දිනලා නැහැ. මෙයා ලෝකවට අද වෙනකන් ගිහිල්ලා කියනවා යුද අපරාධ කරා මේ රටේ. මේ රටේ ආරක්ෂා අංශවල අමානුෂ්‍ය විදියට දෙමළ ජනතාව මැරුවා, අතුරුදාන් කරා, යුද අපරාධ කරා. සමුළුණු ඝාතනය කරා කියලා මෙයා ජිනීවා වෙනකන් ගිහිල්ලා කෑ ගහනවා. ජිනීවා නෙමෙයි හැම තැනම මේගොල්ලන් ගිහිල්ලා කෑ ගහනවා. මේ රටේ ආර්ථික පීඩාවේ විඳින කාලේ ඊයේ පෙරේද මේ අවුරුද්ද ගිය අවුරුද්දේ. එතකොටත් ගිහිල්ලා කිව්වේ මේ ලංකාවට උදව් කරන්න එපා. කිසිම රටක් සල්ලි දෙන්න එපා. කිසිම ණයක් දෙන්න එපා. ආයෝජික ඉන්වෙස්ට්මන්ට් එන්න එපා. මුං මිනිමරුවෝ කියලා. එහෙම කියපු ස්වාජිලිංගම් පිටරට යන සාමාන්‍ය දෙමළ මිනිසු තරුණයෙක් කරි පිටරට යන එක්කෙනෙක්ට එයා කියලා දෙනවා පිටරට ගිහිල්ලා ඔයා ඔබතුමා කී ඔයා ගිහිල්ලා කියන්න අපිට අමුදාවෙන් ගැව්වා අපේ මිනිසු අතුරුදාන් කරා අපිට වැරදි කරා
අපිව දූෂණය කරා අපිට අපේ මානව හිමිකම් උල්ලංඝනය කරා ඔය වගේ බොරු කියන්න අපි ඔය වගේ බොරු අපි ලියුම් දෙන්න ඒ ලියුම දෙන්න ඒ ඉන්න ඔයගොල්ලන්ගේ නඩුව වලට උසාවි වලට නඩුකාර අයට එතකොට ඒගොල්ලන් පිළිගනි අපි ඔය වගේ දාස් ගණන් ලියුම් දීලා තියෙනවා හැබැයි මේකට අපිට සල්ලි දෙන්න ඕනේ ඒ සල්ලි අපි නෙමෙයි පාවිච්චි කරන්නේ ඒ සල්ලි පාවිච්චි කරන්නේ මේ 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 දුප්පත් ජනතාවගේ සුබ සාධන වෙනුවෙන් ඔබතුමා මට යවන්න සල්ලි මම මේ වැඩේ කරනකොට ඔයාගේ කවුරු හරි නියෝජිතෙක් එන්න එතකොට යාට බලා ගන්න පුළුවන් අපි මොකද මේ සල්ලි වල කරන්නේ කියලා හැබැයි පොළුණන් අපිට තියන්න එපා අපි මේ වගේ දාස් ගණන් හොරලියුම් දීලා තියෙනවා මේ හැබැයි යනෝන් ඔක්කොම ගියායින් පස්සේ අපිට සල්ලි දෙන්නේ නැහැ අපි කොච්චර අමාරුයි අමුදාවත් එක්ක ගේම ඉල්ලගෙන මේ මේක කරන්නේ අන්න ඕ වගේ ප්‍රකාශයක් කරපු වීඩියෝ ක්ලිප් එක අපි දැන් ඔයගලන්ට පෙන්වන්න ඒකත් එක්කම මේක ඉවර වෙලා අපි CID එකට ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා දෙනවා ලිඛිතව මේ CD එක්ක ඔතෙන්ටික් එවිඩන්ස් එක දෙනවා මේකෙන මේ පරීක්ෂණයක් පවත්තලා මෙයා අත්අඩංගුවට අරගෙන උසාවි මාර්ගේ දඩුවම් කරන්න ඒ විදිහටම UN ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකටත් දෙනවා ආරක්ෂා අමාත්‍යාංශ ලේකම්ට දෙනවා රාජ්‍ය බුද්ධ්‍යාංශ ඩිරෙක්ටර් ජෙනරල්ට දෙනවා හැම එම්බසි එකටම දෙනවා යුරෝපා සංගමයට දෙනවා ජෙනීවා වෙනකන් මුංගේ බොරු ටික අපි එළිදරව් කරනවා අපි මේක එළිදරව් කරන්න හේතුව මේ වගේ පට්ටපල් බොරු කියලා ඇත්තටම අතුරුදාන් වෙච්ච මිනිසුන්ට අසාධාරණ කරා මේ වගේ තක්කඩියෝ ටිකක්.